वेवेंदिराजी अभिमानय राजरट टीवी यूट्यूब नालिकाव මේ පින්නතුන් විවේකයේ ගන්න ගමන්ම නිශ්ශබ්දව තමන්ගේ වැඩ කර ගන්න ගමන් ගිලම්පස වළඳන අය ගිලම්පස වළඳන ගමන් පොඩ්ඩක් සවන් දෙන්න මම දැන් කියන්න යන්නේ ලස්සන කතාවක් ලස්සන කතාවක් මේ ඔබේ තියෙන පින ගැන චුට්ටක් කියන්න අපි කොච්චර पिंवंत कियला चुट्टक पिन्नला देंड पिन्नतुनी मे लोके वासनावंतम वंशे मुकक्द साक्य वंशे बुदुरजानन वहंसे पिरिनवन पान मोहतेदी सक्र देवियन केंदवला क्यूवा पिन्नत देविंद දැන් ඔබර ලංකාවට යන විජේ කුමාරය ඇතුළු පිරිස මගේ බුද්ධ ශාසනේ පිහිටන්නේ එහෙ ඔබ දැන් ගිහිල්ලා ඒ කටියට ආරක්ෂාව සලසන්න ඕන සමහරු කියනවා මේ විජේ කුමාරයා දඬුවම් අරගෙන ඉසබාලාප කෙනෙක් කියලා බොරුවක් ඉතිහාස විකෘති කරලා එහෙම එකක් නේ ඉතින් බුදුරජාණන් වහන්සේ ලංකාවට එච්චර උනන්දුවක් දක්වලා තියෙනවා ඒක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වැඩියා මහියංගණයට මහියංගණයට ආවේ අර උරුවෙල කාශ්‍යප දමණය කරන අතරේ ඇවිල්ලා ඒ යක්ෂ සේනාවාදී පිරිස දමණය කරලා මේ සිරිපාද අඩවියේ අපේ අසපුවක් තියෙනවා මේ ඒ අසපුව ළඟ श्रीपाद स्वामीन मे स्वामी हेट औदाट बलावा मे स्वामी दिन मई अंक बुधरजान हे वन मे स्वामी हे यक्ष पाउले यौले मे स्वामी हे पोड़ी पुंच दर्वे सामान्य तेरी वायस दर्वे बुधरजान हे आप हेटीन युद्ध 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 पटांगी मुल फलात्म अंदर अंदर आलोकमेंट रूपे मेला रूपे मेला बुधरजान हे भयदी चित्त प्रसाद अति कर ධර්මයේ දේශනා කරලා තියෙනවා මොකද්ද ධර්ම දේශනා කරලා තියෙන්නේ පටිච්ච සමුප්පාදය ඒ යක්ෂ පිරිසර දේශනා කරලා තියෙන්නේ ඊට පස්සේ මේ මේ පුංචි දරුවාගේ අයියලා දෙන්නේ අනුරාධපුර පැත්තේද කොහෙද ඉඳලා ඒ මේ මෙයාට කල්පනා වෙලා මෙයා හරියට හිත ගිහිල්ලා ඒ ධර්මයට මෙයා කල්පනා කරලා අනේ අපරාදේ මගේ අයියලා දෙන්නත් මේ ධර්මයට හිටියානම් කුයි තරම් හොඳද කියලා हित पीट पेनला मे आठ धर्मी अवबोध कर गि मे अवस्था वाहि वेला अनी उक्म वे सोता पान वेला पुंची दर्वा तमाई देंगर श्रीपाद कैले स्वामी हंसे स्वामी हंसर और हट बला पुलवा एक उपात के उपत हरे पुदुमाई इट पास बुद्रजान हंसे आया वैडिया नागदीपेट ඒ නාගරජු රංගේ යුද්ධයක් මුල් කරගෙන ඒ යුද්ධයේ සංසිඳවලා දහම් දේශනා කරලා නැවතත් ලංකාව පිරිසුදු කළා ඊට පස්සේ වැඩියා කොහටද කැලණියට මේ ළඟ තියෙනවා නේද කැලණියට වැඩලා එතනින් පස්සෙත් ලංකාව ගොඩාක් පිරිසුදු කරා දහම් දේශනා කරලා කවුරු එක්කද වැඩිය මහා සංඝරුවනත් එක්ක සාරිපුත්ත मोगल्लान आनंद महाकाश्यप नंद राहुल इहनंग अपे मेरट असरीमत संगरुवनी पहास लबलाई तेन्नी अपे हरी वासनावंताई मेवागे पिम बीम किपे दिन लबीम कोई तरंग वासनावंत दिके लोबट तेरेवी पीटर अटकट गियाट पस्सी
ඊළඟට බුදුරජාණන් වහන්සේ එතන ඉඳලාම සුමන දෙවියන්ගේ ආරාධනයක් මත ගියා සිරිපාදයට ඇහුවා පින්වත් දෙවිඳ මම මේක සිරිපතුල තිබ්බොත් මේකට කට්ටිරෙන් අමාරුයිනි හරි මහන්සිනි අනේ ස්වාමීනි මම පුළුම් රොඩක් වගේ උඩට එක්ක යනවා කට්ටිය පුළුම් රොඩක් වගේ බස්සනවා කිව්වා ඔබට ආරංචි වුණාද ශ්‍රීපාදයෙන් වැටලා මැරුණා කියලා කවුරු හරි දෙවියෝ ආරක්ෂා කරනවා දෙවිය පොරොන්දුනානේ ශ්‍රද්ධාවෙන් ගියොත් ලොකු ආරක්ෂාවක් තියෙනවා ඒ ශ්‍රීපතුල අපි ළඟයි තියෙන්නේ ශ්‍රීපාදේ ශ්‍රීලක්මවගේ සිරස ඊළඟට පින්නතුනි එතනින් අතර වුණේ නැහැ බුදුරජාණන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේට අවශ්‍ය පසුබිම ඔක්කොම හැදුවා. හදනකොට උන්වහන්සේ මහමෙවුනාට වැඩියා. මහමෙවුනාට වැඩලා දවස් කීපයක් දවස් ගණනාවක් මහමෙවුනායේ වැඩ හිටියා. ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ ඉන්න තැන වැඩ හිටියා. ඊළඟට ලෝවා මහා පාය තියෙන තැන වැඩ හිටියා. ඊළඟට ථූපාරාමයේ තියෙන තැන වැඩ හිටියා. ඊළඟට අපේ අශ්‍රීමත් කිරි බැබලෙන සෑරදුන් වැඩ ඉන්න තැනත් වැඩ හිටියා කොහෙද? රුවන්වැලි සෑය ළඟ. ඊට පස්සේ අපේ රට තවත් පිරිසුදු වුණා. තවත් සුදුසුදු වුණා. කවුද කියනවා මයංගනේවල යක්කු ගලෙන් එහාට පැන්නුවයි කියලා. අනේ නෑ. පටිච්ච සම්පාද දේශනා කරලා එයාට ධර්ම මාර්ගයට ගත්තා. ඊට පස්සේ ඔන්න මේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් මංචකයේ අදිෂ්ඨාන පහක් කරනවා. ඒ තමයි ශ්‍රී මහා බෝධීන් වහන්සේ අත්ෙන් ගැලවෙන්න, ඉරුදි ප්‍රාතිහාරය පාන්න, අර ඒ රත්තරම් භාජනයේ තැම්පත් වෙන්න, ඊට පස්සේ මුල් අදින්න, ඊට පස්සේ ලංකාවට වඩිනකොට ඉරුදි ප්‍රාතිහාරය පාන්න, ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා අහසට පැන ළඟ ප්‍රාතිහාරය පාන්න. දන්නවද මේ කතාව? අහගන්නකො ටිකක් මං කෙටියෙන් කියන්න. ඔන්න දැන් මිහිඳු මහරහතන් වහන්සේ අපේ පිනට බලන්න ලෝකේ කොයි රටද මේ වගේ පිරිසක් ආවේ? ධර්මාශෝක රජතුමාගේ පුතා අපේ රටේ මිහිඳු මහරහතන් වහන්සේ. කාගේද මේ? මේ මොග්ගලි පුත් තිස්ස රහතන් වහන්සේගේ ආදරණීය ගෝලයා. අවුරුදු තුනෙන් ත්‍රිපිටක මේ සූත්‍ර පිටකේ විනය පිටකේ දරාගත්ත කෙනා. ඊට පස්සේ සංගමිත්තා තෙරණිය දියණිය සුමන සාමණේරිය සංගමිත්තා තෙරණියගේ පුතා බණ්ඩු උපාසක ඥාතියෙක් ඔක්කොම පිරිස ලංකාවට ආවේ. ලංකාවට ඇවිල්ලා එනකොටත් මේ දේවානම්පියතිස් රජතුමා යාළුවෙක් කාගේද? ධර්මාශෝක රජතුමාගේ. ඊට පස්සේ කිව්වා මේ මං අපි අහවල් රටෙන් ආපු කෙනෙක් කියප ගමම පැහැදුනා. පැහැදිලා ධර්ම ශ්‍රවණය කළා, තෙරුවන් සරණ ගියා. ඊට පස්සේ අස්සක් මුල්ලක් නැර රටේ පැතිරිලා ගියා. එතකොට සාක්‍යෝ ලංකාවේ බිහි වෙලාද හිටියේ නැද්ද? බිහි වෙලා හිටියේ. ධර්මයයි ලැබිලා නැතුව තිබ්බේ. මාර්ගඵලලාභින් එහෙනම් ඉඳලා තියෙනවා ඊට ඉස්සරලා. බුද්ධ ශාසනේ පිහිටලා නැහැ. පිහිටවේ මිහිඳු මහරහතන් වහන්සේ. ඊට පස්සේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ බුදුමුවින් ගලා ගිය මේ මිහිරි ධර්මය අපේ මේ ලක්දෙරෙන්ට බෙදලා දෙනකොට මිනිස්සු ගොඩාක් අවබෝධ කළා. අවබෝධ කරනකොට අස්සක් මුල්ලක් නැර පැතිරිලා ගියා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ කිව්වා රජතුමනි අපි දැන් උකටිලී වෙලා ඉන්නේ. අපි දැන් මේ මන්දගාමි වෙලා ඉන්නේ. අපට බුදුරජාණන් වහන්සේ දකින්න නැතුව හරි දුකින් ඉන්නේ කියනවා. දුකින් කියන්නේ මේ එහෙම දුකකින් නෙමේ. කිව්වා ඒ ස්වාමීනි එතකොට ඔබ වහන්සේ කිව්වනේ බුදුරජාණන් වහන්සේ පින්නම් පෑවයි කියලා. පින්නම් පෑවා තමා. නමුත් ධාතුන් වහන්සේලා අපි එහෙ ඉද්දි වන්දනා කරනවා. අනේ අපිට දැන් ධාතුන් වහන්සේලා වන්දනා කරන්නට නැහනේ. අපිට බුදුරජාණන් වහන්සේ දැකගන්න නැහනේ. බය වෙන්න එපා ස්වාමීනි. අපිට ධාතුන් වහන්සේ නමක් ගෙනල්ලා දෙන්න. අපි චෛත්‍ය රාජාණන් වහන්සේ නමක් හදන්නම් කිව්වා. ඊට පස්සේ සුමන සාමණේරය රහතන් වහන්සේට කිව්වන් පස්සේ රහතන් වහන්සේ සක්‍රදේවිය ළඟට ගිහිල්ලා කිව්වා රජතුමනි අපට ධාතුන් වහන්සේ නමක් දෙන්න කියලා. ධාතුන් වහන්සේට දෙනමක් හිටියා. එක නමක්
දකුණු අකු ධාතුව ඒක දුන්නට පස්සේ ගෞරවයෙන් අරගෙන ඇවිල්ලා තැම්පත් කරලා චෛත්‍යයක් හදව මොකක්ද එදා රහතන් වහන්සේලා විවේකයක් ලැබුණු වහාම ගිහිල්ලා වන්දනා කරපු චෛත්‍යය අපි ළඟයි තියෙන්නේ ඊළඟට පින්නතුනේ ඒ විතරක් නෙවෙයි පිටරට මිනිස්සු කැනඩාවේ මිනිස්සු වගේ නෙවෙයි එංගලන්ත මිනිස්සු වගේ නෙමෙයි ජපානි මිනිස්සු බුරුමේ තායිලන්තේ ඩෙන්මාර්කේ ස්විට්සර්ලන්තේ නවසීලන්තේ ඕස්ට්‍රේලියාවේ මිනිස්සු වගේ නෙමෙයි අපි ඒ මිනිස්සුන්ට වන්දනා කරන්න චෛත්‍යයක් නැහැ චෛත්‍යයක් තිබ්බත් ධාතුන් වහන්සේලා නැහැ අපිට මේ පැත්ත හැරිච්ච ගමන් තියෙනවා අර පැත්ත හැරිච්ච ගමන් තියෙනවා උදේ ගිහිල්ලා ශ්‍රී මහා බෝධින් වහන්සේ දැකගෙන හවස ගෙදර එන්න පුළුවන් කොච්චර අපි පින්වන්තද ඊට පස්සේ මේ බුදුරජා මිහිඳු මහරහතන් වහන්සේ අර අබේ වැව ළඟ ගොඩල වගේ තැන පෙන්නලා කිව්වා රජතුමනි මෙන්න මෙතන තමයි බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩ හිටියේ කකුසඳ කොණාගම කාශ්‍යප බුදුරජාණන් වහන්සේලා දහම් දෙසලා ලක්ෂ ගණන් රහත් වුණා මෙතන අපේ බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් මෙතන වැඩ හිටියා අනේ ස්වාමීනි මෙතන චෛත්‍යයක් හදමු කිව්වා රජතුමනි ඔබට බෑ මේක හදන්න අනාගතේ ලංකාව ජය ගන්න රජ කෙනෙක් එනවා දුට්ඨගාමිනි දුටු ගැමුණු කියලා එයා මේක කරයි ඔබ සෙල්ලිපියක් ලියන්න කිව්වා ඊට පස්සේ දිග සෙල්ලිපියක් දීලා තිබ්බා දුටු ගැමුණු රජතුමා ලංකාව ජය අරගෙන එනකොට දැක්කා මේ සෙල්ලිපිය හරි සතුටු වුණා ඒ වෙලාවේ අදිෂ්ඨානයක් කරා මම මේක හදනවා හදනවා හදනවාමයි ඊතිතින් මට මම මේක හදන්න ඕන කිසි කෙනෙකුට කරදරයක් නොකර මේ ලෝක ඉතිහාසයේ සිත් මේ තාජ්මහල් නොවේ දේවල් නිර්මාණය කරා කිසි කෙනෙකුට කරදරයක් නොකර සාධාරණ වැටුපක් දීලා කැම්පින් සෑම පහසුකමක්ම දීවිලා හදපු නිර්මාණයක් තමයි රත්නමාලී සෑරදුන් අන්න අනුරාධපුරයේ බබලෙනවා ඊට පස්සේ දුටුගැමු රජතුමා කල්පනා කරා මට කොහොමද මේකට අවශ්‍ය වස්තුව ඊට පස්සේ ඔන්න සක්‍ර දෙවියෝ කිව්වා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට යන්න දුටුගැමු රජතුමාට උදව් කරන්න කිව්වා මැව්වා එක තැනක gadol කන්දක් එක තැනක මැන්දා මැව්වා රිදි කන්දක් එක තැනක මැව්වා මං හිත රිදි ලෙන පැත්තේනේ එක තැනක මැණික් තව තැනක ලুকু මැණික් ගල් හතරක් තව තැනක රත්තරන් තව තැනක රිදි මේ තඹ තඹ විතග කියන ගමේ නේද ඔහොම එක එක තැන්වල ඒ අවශ්‍ය වස්තුව මැව්වා පස්සේ මේ රජතුමාට කොච්චර ගරුත්වයක්ද කියන්නේ මොකක් හරි වටින දෙයක් හම්බුන ගම මොකද කරන්නේ රටවැසියෝ රජතුමාට ගෙනල්ලා දෙනවා පෙන්නනවා ඊට පස්සේ රජතුමා ආත්පත් කරගෙන වැඩේ පටන් ගත්තා අර වැඩේ පටන් ගන්නකොටත් මේ මොකද කරේ දැන් වෙරුවන් වෙසය තියෙන්නේ ඒ වගේ හත් ගුණයක් ලොකුවට හදන්න ගියේ ඊට පස්සේ කිව්වා ඉන්ද්‍රගුප්ත රහතන් වහන්සේකට උදව් කරේ රජතුමනි ඔබතුමාට ඕක මේ කපේ නම් මේ ජීවිතේ නම් කරන්න බෑ අනාගතේ කටිය රෝක කරන්නත් බෑ ඒ නිසා මෙන්න මේ ගානට කරන්න කියලා සීමාවක් දුන්නා දැන් තියෙන මේ ගාන ඒක හදන්න පටන් ගත්තා පේසා වලලු තුන හැදුවා හදලා ඉවරලා මාලිගාවට ගියා එනකොට පේසා වලලු තුන බැහැලා යටට ආයමත් හැදුවා ආයමත් බැහැලා ආයමත් පේසා වලලු තුන දැන්නත් පේසා වලලු අර තියෙන පඩිපෙල් තුනක් වගේ උස්සට ඒ වගේ තමයි මල් පූජා කරන්නේ මං හිතන්නේ ඊට පස්සේ ආය යටට බැස්සුවා බැහැලා නව වතාවක් බැහැලා ඇහුවා මේ ස්වාමීන් වහන්සේලාගෙන් ස්වාමිනී ඇයි මේ රජතුමනි අපි යෝග කරේ ඇයි ස්වාමීනි අනාගතේ මේ රටට භූමිකම්පා මුහුද කොට ගැලීම් නොඑක් විසන එන්න පුළුවන් නමුත් මේ චෛත්‍ය රාජානන් වහන්සේට කිසි ආපදාවක් නොවෙන්නයි අපි යෝග කරලා තියෙන්නේ අනේ හොඳයි ස්වාමීනි අනේ හොඳයි එහෙනම් මේක වැඩ කටයුතු කරනවා කියලා ධාතු ගර්භේ වැඩ පටන් ගත්තා රහතන් වහන්සේලා සාමණේර රහතන් වහන්සේලා හතර නමක් උතුරු කුරු දිවයිනට ගිහිල්ලා මේ ලොකු බබලන ගල් හතරක් ගෙනාවා හරියට ධාතු ගර්භේ විශාල ගල් හතරක් ගෙනල්ලා තිබ්බ ගමම යා වුණා ඒවා එකට එක යා වුණා සමතලා ගල් හත ලොකු ගල් හත් පැතිලි හතරක් ඊට පස්සේ මේ ගර්භේ වැඩි ඉවර කරාට පස්සේ මිහිඳු මහරහතන් මේ ඉන්ද්‍රගුප්ත රහතන් වහන්සේට කිව්වා ස්වාමීනි ගර්භේ වැඩි ඉවරයි දැන් කොහොම මේකට අවශ්‍ය ධාතුන් වහන්සේලා ගෙනල් දෙන්න හෙට අහවල් වෙලා මේක කරනවා කිව්වා ඊට පස්සේ ඔන්න මේ සෝනුත්තර කියලා අවුරුදු 16ක් වයස ඉරුදිමත්
සාමණේර රහතන් වහන්සේ නමක් හිටියා. මොකක්ද නම? ඔය නම මෙහෙම මතක තියාගන්න. සෝනුත්තර. ඒ රහතන් වහන්සේට කිව්වා ආශ්මතුනි මේකට අවශ්‍ය ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ නාග ලෝකේ. ඒකට හේතුව තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණ 8ක් ධාතුන් වහන්සේලා තිබ්බනේ නේ. බුදු සිරුරේ ඔක්කොම ධාතුන් වහන්සේලා කොටස් 8ක්. එක කොටසක් තැම්පත් කරලා තිබ්බා රාම කියන ගමේ. චෛත්‍යයක් කරවලා ගංගානම් කියන ගඟ අයිනේ. එතකොට මේ අජාසත් රජතුමා ධර්මාශෝක රජතුමා එහෙම ඒ ධාතුන් වහන්සේලා ඔක්කොම එකතු කරනකොට මේ ධාතුන් වහන්සේලා ගන්න එපා කිව්වා. ඇයි ස්වාමීනි? ඒවා අනාගතේ ලංකාද්වීපයේ තියෙන්න ඕන ධාතුන් වහන්සේලා ද්‍රෝණිය එතන තියෙන්නේ කිව්වා. ඊට පස්සේ හා කියලා ඒක ගත්තේ නෑ. මාර මේ ගංගානම් ගඟ ගොඩ ගලලා ඒ ගර්භය ගිලා බැස්සා. ඒ කරඬුව ගංගානම් ගඟ දිගේ ගිහිල්ලා මුහුදේ දැන් තැම්පත් වෙලා තියෙනවා. දිලිහි දිලිහි දිලි කියන්නේ මේ බුදුරැස් විහිදි විහිදි. නාගල මේ නාගලෝකේ කොහෙද තියෙන්නේ? මුහුද යට. ඊට පස්සේ මේ නාග එක ඉර්ධිමත් නාගෙක් මේ නාගලෝක කියලා කියන්නේ අර ලංකා ලෝකේ ඉන්න පිනේ පුපු පින කොටස නෙවෙයි ඕපපාතික නාගය. ඒ කියන්නේ බලවත්ම නයි පිරිස දේව නාගය. දැක්කට පස්සේ මහා කියලා තමයි නාග රජුරු. මහා කියලා නාග රජුරන්ට ගිහිල්ලා කිව්වා aran giya aran ගිහිල්ලා මුතු මැණික් සර්වාභරණ ඔක්කොම තියලා ලස්සනට පුදු පූජා පවත් පාත් හිටියා. සෝනුත්තර රහතන් වහන්සේ දැන් ඊර්දියෙන් වැඩියා. වඩිනකොට ඈතින් දැක්කා සෝනුත්තර රහතන් වහන්සේ වඩිනවා. ඊට පස්සේ අනේ ස්වාමීනි වඩින්න කියලා කිව්වා. පාසෝදල පිළිගත්තා. ඇයි ස්වාමීනි වැඩියේ? රජතුමනි අපේ බුද්ධ ශාසනය දැන් පිහිටලා තියෙන ලංකාවේ මේ අපි ඉන්න රටේ පොළොව උඩ මේ අපි ඉන්නේ පොළොවේ ලංකාවේ. ඒ නිසා ඒ ලංකාවේ ලස්සන චෛත්‍ය රාජයන් වහන්සේ නමක් කරනවා. ඒකට අවශ්‍ය ධාතුන් වහන්සේලා ඔබ ළඟ තියෙන දෙන්න කිව්වා. අතීත කතාව කිව්වා ඒක ආපු විදිහේම. අනේ ස්වාමීනි නෑ තියනනම් ගන්න කිව්වා. ඊට පස්සේ එයාගේ බෑණෙක් හිටියා. බෑණට කිව්වා ඉරිදිමත් බෑණි නයි බෑණි. ඒ ඉරිදිමත් නයි බෑණට කිව්වා බෑණු මේ කරම් ඵලයන් හංගපන් කියලා ඉරිදියක් මේ නෙමෙයි ඉංගියකින් කිව්වා. කොහොම ඔලුවෙන් කියන්නේ නැති. ඊට පස්සේ මොකද කරේ අර නයි බෑණා? ලොකු නාග වේශයක් මවාගෙන අර කරඬුව ගිලලා මහා මේරු පර්වතේ හත් සවමක් දරනග වට කරගෙන විසදුම් පිඹ පිඹා තවත් දහස් ගණන් නයි වට කරගෙන හිටියා. දැන් ඉතින් මේ ඒ රජතුමනි දෙන්න කිව්වා. ඊට පස්සේ එක්ක ගියා කරඬු පූජා පවත්වපු තැනට. බලන්න ස්වාමීනි අපි මේ ධාතුන් වහන්සේලාට කරන ගරුත්වේ අපි මේ බුදුරජාණන් වහන්සේ කරන ගරුත්වේ මේ ලංකාව තරම්වත් වටින්නේ නැහැ කියන මේ තියෙන සඳකඩ මේ සඳකඩ පහන ලංකාව තරම්වත් වටින්නේ නැහැ කියනවා. අනෙක් වස්තු ගැන කවර කතාවද කියනවා. එච්චරකෙ මොකටද මේ අරන් යන්න හදන්නේ කියනවා. දෙන්න කියනවා මේකට අවශ්‍ය ධාතුන් වහන්සේලා ඔබ ළඟ තියෙන දෙන්න කියනවා එම. තියනනම් අරන් යන්න කිව්වා. තුන් වතාවක් කියපනිස එහෙනම් ඔන්න මහරජතුමනි යන්නම් කියලා ඉරුදියෙන් සියුම් මතක් මවලා නාගයා ගැතුලට දාලා සිවුරු පුටේ හංගගෙන ගියා. ඕන් රජතුමනි අපි ගියා කියලා. ඊට පස්සේ හයියෙන් හිනැස්ස හකහක ගාලා. හිනහලා කිව්වා බෑනෝ ශ්‍රමණයෝ රැවටුණා. රැවටිලා ගියා. ගෙනෙන් ඔය කරඬුව කිව්වා. මවනවා මවනවා කරඬුවනේ. ඊට පස්සේ තමා රත්තුනේ. අනේ අපේ ධාතුන් වහන්සේලා අඬ 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 නයි පිරිවරම ආවා අනුරාධපුරයට. ඇවිල්ලා විස්තරේ කිව්වා අනේ ස්වාමීනි අපට ධාතුන් වහන්සේලා දෙන්න. ඇයි ඔබ වහන්සේලා අපට ওই තරම් ගරහන්නේ? අපි මේ තිරිසන් යෝනි ඉපදුණු නිසාද? ඔබ වහන්සේ දන්නේ වුණාට අපි ඔබ වහන්සේලා දන්නව නේද අපි ඒ කාලේ ඉඳලම බුදුරජාණන් වහන්සේට සලකපු හැටි? ඒ කාලේ ඉඳලම බුදුරජාණන් වහන්සේට සලකුවා. එහෙම කී අපට කිසි අයිතියක් නැද්ද උන්වහන්සේ වෙනුවෙන් පුදු පූජා පවත්වන්න? රහතන් වහන්සේ ඊට පස්සේ සිත සනසලා දහම් දේශනා කරලා අර ධාතුන් වහන්සේලා චුට්ටක් දුන්නා. ඊට පස්සේ අරන් ගියා හිත සතුටින්. අරන් ගිහලා නාගයෙකු උදව් කරනවා. දැන් උදව් කරනකොට දැන් ඔන්න ධාතුනි දානස්ස වෙලාව ආවා. රජතුමා කරණ ඔළුවේ තියාගත්තා. ඔළුවේ තියාගෙන අපි ඔය ඇවිදින සලපතල මළුව ඕක වටේ අරන් ගියා හරි සතුටින්. අරන් යනකොට
ධාතුන් වහන්සේලා ටික අහසට පැන නැංගා. අන්න බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන ස්තූපේලාව. ඔබ අහලා තියෙනවද ජේත සවැත් නුවර ගණ්ඩම්බ රුක් සෙවනේ අඹ ගහ යට කරපු ප්‍රතිහාරය? ඒ ප්‍රතිහාරය යමාමහා පෙළහර එදා අනුරාධපුරේ අහසේ බුදුරජාණන් වහන්සේ මැවිලා උන්වහන්සේගේ සවනක් ගන්න බුදුරැස් විහිදුව විහිදුවා බබලන්න පටන් ගත්තා. ඒක දැක්කපු 40,000ක් තවත් දහස් ගණන් ගිහි කට්ටිය මාර්ගඵල ලැබුවා. ඒ කොහමද? එයාලා ධර්මයේ හිටියා. ඒ වෙලාවේ බුද්ධානුස්සතිය වැඩුණා. පංචීනීවරණ යටපත් වුණා. විදර්ශනා වැඩුවා. රහත් වුණා. පින්නතුනි ඔබ පුදුම වේවි. ලංකාවට වැඩි රහතන් වහන්සේලාගේ ගාන කෝටි 96ක්. මේ අපේ ලංකාවට වැඩපු රහතන් වහන්සේලා කී දෙනෙක්ද? කෝටි 96ක්. ලංකාවේ ජනගහනේ කෝටි 1.5යි. ලංකාවට වැඩලා උන්වහන්සේලා කොච්චර හිටියද කියන්නේ මේ වී පැදුරක් වේල ගන්න අවුවක් වැටෙන්නේ නැහැ කියනවා. ඊයේ තරමට රහතන් වහන්සේලා අහසේ පිරිලා ලංකාවේ හිටිය ලක්ෂ ගානක් රහතන් වහන්සේලා. එහෙනම් අදද ජනගහනේ වැඩි එදාද? එදා ජනගහනේ වැඩි. අනුරාධපුරේ පුදුම ජනගහනයක් ඉඳලා තියෙන්නේ. ඒ තව ලොකු විස්තරයක් තියෙනවා. ඒකෙදි මේ රජතුමාට දැන් හරිය සතුටුයි. ඊට පස්සේ රජතුමා අදිෂ්ඨානය කරා මේ ලංකාවේ බුද්ධ ශාසනය ස්ථාපිත වෙනවා නම් එදා උපවර්තන ශාල වනෝද්‍යානයේදී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු විදිහට මේ ධාතු ගර්භයේ ඇතුලේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් වේවා කියලා හරියටම එදා උපවර්තන සල්වනේ බුදුරජාණන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුන් පිරිනිවන් පාපු ආකාරයටම උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා අද අන්න ඇතුලේ තැන්පත් වෙලා තියෙනවා. දඹ රත්තරන් පිළිමයක් ඇතුලේ ලොකු බෝගහක් තියෙනවා රත්තරණින් හදපු. බුදුරජාණන් වහන්සේගේ උපතේ සිටන් පරිනිර්වාණය දක්වා එතන ඉඳලා මහින්දාගමනය දක්වා සියලු විස්තර රත්තරණින් අඹලා තියෙනවා. අද බලන්න ගිහිල්ලා බොරුන. ඊළඟට දීපංකර බුදුරජාණන් වහන්සේගේ විවරණ ගත්තානේ. එතන ඉඳලා ගෞතම බුදුරජාණන් වහන්සේ දක්වා බුදුරජාණන් වහන්සේ නැළලා තියෙනවා දඹ රත්තරණින්. ඊට පස්සේ ජාතක මේ බොහොමයක් ජාතක කතා නිර්මාණය කරලා තියෙන ඇතුලේ. ඊළඟට මේ රුවන් වැසෑය කතාව ඇතුලේ නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට පින්නතුනි එදා පත්තු කරපු පහන් තාම නිවිලා නැහැ. කාගේ අදිෂ්ඨානයේද? රහතන් වහන්සේලාගේ. එදා පූජා කරපු සුවඳ සඳුන් ජලය තාම සුවඳ විහිදුව විහිදුවා තියෙනවා, වේලිලා නැහැ. එදා පත්තු කරපු සමන් පිච්ච පරසතු මදාරා තාම ඇතුලේ සුවඳ විහිදුව විහිදුවා තියෙනවා, තාම පර වෙලා නැහැ. අසිරිමත් නැද්ද? හරි මාස්චර්යයි. ඔබට දැක ගන්න ඕන නම් හතරෙන් දයන් හිත දියුණු කරලා මනෝමය කයක් මවා ගන්න පුළුවන් විදිහට දක්ෂ වෙලා රුවන් නැසය ළඟට ගිහිල්ලා අදිෂ්ඨානයක් කරන්න. මම යන්න ඕනේ ඇතුළට. මම මරුණත් මෙතනින් නම් යන්නේ නැහැ. ඔබට යන්න පුළුවන් වේවි. ඒක බොරුවක් නම් අත්හදා බලන්න. ඔබ මත් අත්හදා බලලා කියන්න බොරු නම් සත්‍යයක්. ඒ රුවන් නැලසෑයේ පින්නතුනි අපේ රටේ තියෙන්නේ. ඔබට මතක ඇති ජයශ්‍රී මහ බෝධින් වහන්සේ දැක්කද? එදා දකුණු ශාඛාව ගෙනාපු දකුණු ශාඛාවේ ඒ විදිහට මද තියෙනවා. ලොකු වෙලත් නැහැ, පොඩි වෙලත් නැහැ. අවුරුදු 2550කට වඩා වයස තියෙන අත්තක් කොච්චර ලොකු වෙන්න ඕනද නේ? ඒ ගානමයි ඉර්ධියක්. ඒක දාත් මේ ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දළදා වහන්සේ අන්න කන්ද උඩරට මාලිගාව ඇතුලේ වැඩ ඉන්නවා. ලස්සන කරඬුවක් ඇතුලේ අන්න තවත් නොඑක් ධාතුන් වහන්සේලා තූපාරාමයේ කැලණිය බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල වැඩ ඉන්නවා ශ්‍රී පාදස්ථානේ. ඔබට ඕනෙලා ගිහිලා වැඳ පුදා ගන්න පුළුවන්. ටිකක් ගැඹුරින් තියෙන්නේ. මේ ලස්සන මැණිකක තියෙන්නේ. ඒක ගැඹුරේ තියෙන්නේ. ඒක උඩට අරන් නැහැ. ආන් මේ ශ්‍රී පාදස්ථානේ අපි ළඟයි තියෙන්නේ. වාසනාවන්ත නැද්ද අපි? කොයිතරම් වාසනාවන්තද මේ වගේ රට කිපෙදෙන ලැබීම. ඉන්දියාව ගියපු පින්නතුන් දන්නේ නැති
ඉන්දියාව සිද්ධාස්ථාන තියෙනවා තමා පරිසරයේ කටුක නැද්ද කෑම බීම සංස්කෘතිය මිනිස්සු හරිම පුදුමයි මේ හරි අසූචි ගඳ ඒ රටේ බුදුරජාණන් වහන්සේ නිසා ආශ්චර්යයි අපේ රට කැනඩාවේ ඇමරිකාවේ ගියපු කෙනෙක්ට තේරෙන ඇති ආහාර පවන පවා කන්න බෑ දියරහ ඒ රටවල්වල අපි මහලුකට කතා කරාට ඒ රටවල ස්වභාවය ඒකයි අපේ රට පින්නතනි තාම පිරිහිලා නැහැ අපේ රට තාමත් අර බුද්ධශ්‍රීය ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී විභූතිය තාම අපේ රටේ බබලනවා තාම අපිට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න ශක්තියක් තියෙනවා තාම ඒ නිසා ඔබට මේ කොච්චර වැඩ රාජකාරි තිබ්බත් අද මෙතෙන්ට මේ ඇවිල්ලා වාඩිලා ඉන්නේ ඒ නිසා පින්නතුනි මේ වගේ රටක් ලැබිච්ච වෙලාවේ මේ වගේ ශාස්ත්‍රූරෙක් ලැබිච්ච වෙලාවේ මේ වගේ මේ ගුරුවරයෙක් ලැබිච්ච වෙලාවේ කල්යාණ මේ සිල්ලුතුන් මේ ඉන්නේ දැන් අපි ඉන්නේ මේ පෙරේතය මැදද දුස්සියුලේ මැදද මට හරිය සතුටුයි මට නම් ඇයි මේ බලන බලන දෙන සිල්වත්තු පිටපස්සෙන් සිල්වත්තු ඉස්සරහ සිල්වත් එළියත් සිල්වත් කට්ටිය හරි සතුටුයි නේ සිල්වත් පිරිසක් මැද්දේ අපි මං හිතන්නේ කල්ප ගානකින් මේ වාඩිලා ඉන්නේ මෙතන කට්ටිය නග කුහක කන් නැ ඉරිසියාව නැ ද්වේෂය නැ මෙතන කට්ටිය හිත ගොඩාක් පිරිසුදුයි මෙතන කට්ටියගේ කුහක කන් ද්වේෂය ඊර්ෂ්‍යාව තියනවා නම් මෙතෙන්ට එන්නේ නැ කවුරු ඔබත් පිරිසුදුයි සමහරට පොඩි පොඩි දේවල් තියෙනවා ඒව දුරු කරගන්න පුළුවන් බය වෙන්න එපා ධර්මයට අනුව ඉන්න තවත් ලස්සන කතාවක් තියෙනවා ඒ තමයි දුටිගම රජතුමා මරණාසන්න වුණා මරණාසන්න වුණාට පස්සේ රහතන් වහන්සේලා ඇවිල්ලා කිව්වා රජතුමනි ඔබ දැන් සිත පිහිටුවා ගන්න තුසිතේ තුසිතේ තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඉන්නේ අනාගතේ මෛත්‍රී බුද්ධ ශාසනේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සේ ඔබ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දකුණ ස්ත්‍රව වෙන්නේ කවුද වා කවුරු වගේද සැරියුත් මහරහතන් වහන්සේ වගේ රජතුමනි ඔබ තමයි මේ සද්ධාතිස්ස රජතුමා තමයි වමත්සව් මුගලන් මහරහතන් වහන්සේ වගේ ඒ දෙන්නම කොහෙද මේ අපේ පුංචි රටේ දැන් ඉන්නේ තවතිසාවේ කියනවා විහාර මහදේවි තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අම්මා වෙන්නේ තාත්තා තමයි කාවන්තිස්ස රජතුමා කොහෙද ඒ දෙන්නා මේ අපේ රටේ ඊට පස්සේ කියනවා මේ සාලිය කුමාරයා තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ පුතා වෙන්නේ ඊට පස්සේ මේ දුටුගැම රජතුමාගේ සංඝ කියලා අමාත්‍යෙක් ඉන්නවා භාණ්ඩාගාරික එයා තමයි අග්‍ර උපස්ථායක අග්‍ර උපස්ථායිකාව වෙන්නේ එයාගේ දියණිය සංඝ කියන අමාත්‍යාගේ අනුරාධපුරේ එයාගේ දියණිය ඒ වගේම මේ කාවන්තිස්ස රජතුමාගේ නංගි කෙනෙක් හිටියා අනුලා කියලා කාවන්තිස්ස රජතුමාගේ නංගිය ඊට පස්සේ ඊට ඉස්සෙල්ලා කෙනා නෙමෙයි ඒ අනුලා බිසව තමයි බිසව වෙන්නේ මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ කොහෙද කට්ටියම පින්නතන ඉතිහාසය හොඳට අධ්‍යයනය කරලා බලන්න ලාභ සත්කාර වලින් පිරිච්ච රටක අපි ඉන්නේ ලාභ සත්කාර ලැබුණා බ්‍රහ්ම ලෝකෙන් දිව්‍ය ලෝකෙන් මිනිස් ලෝකෙන් පිට රටින් හැම රටකින්ම සත්කාර වලින් පිරිච්ච පින්බිමක් තමයි පින්බිමක තමයි අපි මේ වාඩිලා ඉන්නේ මේ වගේ පින්බිමක පැයක් හිටියත් සැපයි නේ දැන් මේ පින්තුන පැයක් නෙවෙයි නේ දැන් අවුරුදු 60 30 40 කොයිතරම් අපි වාසනාවන්තද මං ඉස්සෙල්ලා පැවිදිලා හිටිය පන්සලේ ස්වාමීන් වහන්සේට කිව්වා මේ දඹදිව යන කතාව ඊට පස්සේ සානසික මාත් මේ ජපානයට යන්න ලෑස්ති පොඩ්ඩක් විවේකේ ගන්න බණ භාවනා ටිකක් කරගන්න කියලා මට නම් කියන්න හිතුණා අපරාධ මේ වගේ රටක් දාලා යන්නේ කියලා මම කිව්වේ නැහැ තේරෙන්නේ නැහැ ගොඩ දෙනෙකුට මේ අධ්‍යාත්මික විවේකයෙන් ඉන්න හොඳම රට මේක ඒ නිසා පින්නතුනි ඔබ සුදුසු වෙලාවක ගිහිල්ලා ගුණ හිතිතා හයියෙන් ගුණ කී කියා රත්නමාලි සෑරදුන් වන්දනා කරන දවසක ගිහිල්ලා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න ඊළඟට පුළුවන් වෙලාවක කැලණේට යන්න දළදා වහන්සේ වඳින්න ශ්‍රී
පාදස්ථානේ වඳින්න විවේකී තියෙන වෙලාවක හැම වෙලාවෙම නෙමෙයි ඒ වගේ අපට අරතිය කාප ගමන් යන්න පැත්තක් තියෙනවානේ ජපානයේ ගියපු ගමන් මොකක්ද වඳින්නේ මොකක්වත් හම්බෙන්නේ නැහැ නේද සුනාමි තමයි ලෝකේ තියෙන රටවල් දෙකයි ඉන්දියාවයි ලංකාවයි ඔන්න රටවල් දෙක පින්වන්තම රටවල් දෙක ඉන්දියාව අයිනේ මේ තියෙන මේ සුන්දර බිමේ පිදිච්ච අපි සියලු දෙනාම කොළඹ ප්‍රදේශයේ දැන් මේ ශාලාව ඇතුලේ බුද්ධානුස්සතිය වැඩමුණේ